පුදුමාකාර ජීවිතයේ ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අද එකතු වෙන්න business at 25 සමගින්. මේ දිනවල වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන කොටස් වෙළඳපළේ ඉහළ පහළයන් වලටයි දැන් අපේ අවධානය. කොළඹ කොටස් වෙළඳපළේ පසුගිය සතියේ පිරිවැටුම රුපියල් බිලියන 12.46ක්. පසුගිය සතියේ සියලු කොටස් මිල දර්ශකයේ සාමාන්‍ය වර්ධනය 1%ක අගයේ පවතිනවා. S&P ශ්‍රී ලංකා 20 දශකයේ සාමාන්‍ය වර්ධනය පසුගිය සතියේදී 2%ක් බවයි කොටස් වෙළඳපළ සඳහන් කරන්නේ. මාර්තු 4 වන දිනට වෙළඳපළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 5078.83ක් ලෙස සටහන් වෙනවා. මාර්තු 4 වන දිනට වෙළඳපළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 5078.83ක් ලෙස සටහන් වෙනවා. හපුගස් දෙන්න ප්ලාන්ටේෂන්, උඩුපුස්සැ ලැබ ප්ලාන්ටේෂන්, සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස්, මහවැලි කොකනට් ප්ලාන්ටේෂන් හා ද ඔටෝඩ්‍රෝම් පසුගිය සතියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කොටස් ලෙස දැක්විය හැකියි. ශ්‍රී ලාංකික ව්‍යාපාර ශාස්ත්‍රයේ නැවුම් තොරතුරු කිහිපයකටයි දැන් අප යොමු වන්නේ. ලංකාවේ වැඩිම ලක්ෂපතියන් ප්‍රමාණයක් බිහි කරපු සසිරි ලොතරැයියේ ලක්ෂපති වාසනා විශේෂ දිනු මැදීමක් ලබන 15 වන දින පැවැත්වීමට නියමිතයි. දිනු මැදීමට අදාළ ටිකට්පත් වෙළඳපොළට නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න හාරවිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ලක්ෂපති වාසනාවේ ටිකට්පත් සංවර්ධන අලවිකුටියෙන් හෝ ජංගම දුරකථනයේ DLB ස්වීප් යෙදවීම හරහා මිලදී ගත හැකි. ග්‍රවුන්ඩ්ස් සමාගම කාර් හා SUV රථ සඳහාම නිෂ්පාදනය කළ නවතම එක්සයිට් මැට්‍රික්ස් බැටරිය වෙළඳපොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. පංච් ග්‍රිඩ් හා රෝච් වැනි අති නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් නිෂ්පාදනය කරන මෙම බැටරිය සඳහා ජපානය, ඇමරිකාව හා බ්‍රසීලය යන රටවල තාක්ෂණය යොදා ගන්නවා. කර්මාන්ත මාත්‍යංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක, ග්‍රවුන්ඩ්ස් සමූහයේ විධායක සභාපති ඉෂාර නානායක්කාර, කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඌබයිට්ස් සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවක් දැක්වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගීම පසුගියදා සිදු කෙරුණා. ඌබයිට්ස් නාමයේ ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් මෙම හවුල්කරුවන් වෙත රුපියල් මිලියන 2.5ක් පමණ වටිනා ත්‍යාග පිරිනැමීම එහිදී සිදු කෙරුණා. ඔබ ශ්‍රී ලංකාහි සාමාන්‍ය අධිකාරිණී භවනාදාය ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා එම ආයතනයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා. වාදුව නගරයේ පිහිටි ලංකා බැංකු ශාඛාව නව ස්ථානයකට ගෙන යාම ලංකා බැංකුවේ සභාපති කාන්චන රත්නත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ගණදුරුකරුවන්ට තම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීම සඳහා නව ශාඛාව නවීන පහසුකම් වලින් සමන්විත වෙනවා. ලංකා බැංකුවේ මානව කළමනාකරු KED සුමනසිරි මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සතුසු බෝටස් ආයතනයේ දසම නිශාඛාව පසුගියදා බදුරු නගරයේදී විවෘත කෙරුණා. ඉසසු වාහන සඳහා නියම අමතර කොටස් ලබා දීම සඳහා සතුසු මෝටර් සායතනය ශාකාජාලය ව්‍යාප්ත කරනවා. එම අවස්ථාව සඳහා සතුසු මෝටර් සායතනය අමතර කොටස් අංශ ප්‍රධානි දමින්ද අනුරංග, මූල්‍ය සාමාන්‍ය අධිකාරී ඉන්ද්‍රජීව අලහප්පෙරුම සහ විකුණුම් සහ අලෙවි කළමනාකරු ලසිත විජේ කුමාර් යන මහතුරුන් සහභාගී වුණා. ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ තාක්ෂණ වේදේ විෂය ධාරාව සැබවින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත උසස් පෙළ විෂය ධාරාවක්. පසුගිය මස 16 වනදා ගම්පහ නව මොන්ටානා ආයතන පරිශ්‍රය තුල සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ හැකියාව සහ විභාගයට සූදානම් කිරීම පෙරදැරිව සිවිල්, යාන්ත්‍රික, විදුලි සහ ඉලෙක්ට්‍රොනික කාණ්ඩ යටතේ ප්‍රායෝගික පරීක්ෂණ තරගාවලියක් ආචාර්ය ශ්‍රීමාල් විජේසිංහ ගුරුතුමන්ගේ මග පෙන්වීම යටතේ පැවැත්වුණා. වෙනස් වන ලෝකයේ නැවුම් වූ ව්‍යාපාරික තොරතුරු සමගින් යලිත් හමුවෙමු ලබන සති අන්තයේදීත්.